සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මම කැමති රත්තරන් අම්මිතාති දේවපුතේ ඔබත් එක්ක බෙදා ගන්නට ඒ වගේම ඔබේ අවධානය අරගෙන යන්නට ශුදෝ පාවුලතුමා විසින් එපේසි වරුන්ට ලියපු ඒ හසනට හතරවෙනි පරිච්ඡේදයේ 29 මෙන්න මෙම හරි ලස්සනට කියනවා. කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්නට ඉඩ නැර අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථා වෝචිත මනහර වචන කතා කරන්න කියලා. ඉතින් මන් දන්නවා ඔබ කවුරුත් දූෂිත වචන කතා කරන්නේ නැහැ. නමුත් ඒ දූෂිත වචන හරහා ළඟා වෙන සමහර වෙලාවට අපේ වචන සාමාන්‍ය හොඳ වචන අපි පාවිච්චි කරනවා. නමුත් තව කෙනෙක්ගේ හදවත පෑරෙන විදිහට. ඉතින් අපිට පුළුවන් නම් අපේ සම්බන්ධතා හරහා, මොකද අපි සමාජයක් තුළ ජීවත් වෙන්නේ, තනියම නෙමෙයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක සම්බන්ධකම් තියෙන අපේ පවුලේ අය, අපේ නෑදෑහිත මිතුරු, ඒ වගේම අපිත් එක්ක කිට්ටුවෙන් ජීවිතේ බෙදා ගන්න පුද්ගලයෝ. අපි හිතනවා හැම වෙලාවෙම ඒගොල්ලෝ අපිව තේරුම් ගන්න ඕනි කියලා. නමුත් ඇත්තටම එයාලා තේරුම් ගන්නවට වඩා ඇයි අපි තේරුම් ගන්න කියලා ඒ පුද්ගලයාට දුක් විඳින්න දෙන්නේ? පොඩ්ඩක් හරි, විනාඩියක් හරි, තප්පරයක් හරි ඇයි අපි තව කෙනෙක්ගේ හිතක් පාරවන්නේ? ඉතින් අපිට පුළුවන් නම් තව කෙනෙක්ගේ හදවතට මනහර බව දැනෙන ආකාරයට කතා කරන්න, මනහර බව දැනෙන වචන කතා කරන්න කියලා ශුද්ධෝ ලියවිල්ලෙම ලියලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් අපිට තෝරලා බේරලා ගන්නට අපි මේ කතා කරන දේ කොයි ආකාරයකද කතා කළ යුත්තේ, මොන වගේ වචනද අපි පරිහරණය කර යුත්තේ, මෙන්න මේ ආකාරයට අන්නේ තෝරා බේරා ගැනීම අපිට කරන්න පුළුවන් නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ මේ සමාජ ජීවත් වෙන එක අපිට හරියට පහසු කාර්යයක් බවට පත් වෙනවා. මොකද ඒකට හේතුව අපි කට ඇරියද තව කෙනෙක්ව සුවපත් කරන්නටයි අපි යන්නේ, තව කෙනෙකුට පන්නරය දෙන්නටයි අපි යන්නේ, තව කෙනෙක්ව රිද්දන්නට නෙමෙයි අපි යන්නේ. අන්න ඒ කාරණේ නිසා අපි දන්නවා ශුදු ස්වාමීන් වහන්සේත් මේ ලෝකෙට ආවේ මොනවද කියලා හැවොත් සුව කරන්නට, රිදිලා තියෙන හදවත්වලට මඟිදැරන බාම් ටිකක් ගන්නට. උන්වහන්සේ ආවේ නිරන්තරයෙන්ම වැටිලා ඉන්න, කැඩිලා ඉන්න, බිඳිලා ඉන්න අයට ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්නට. ඉතින් ඒකින්ද අපිට පුළුවන් නම් අපේ කතාබහ තුළ හැම වෙලාවෙම තව කෙනෙක්ව එන්කරේජ් කරන, ධෛර්යමත් කරන, අනිත් කෙනාට පන්නරය දෙන වචන පරිහරණය කරන්නට, අනිත් කෙනාගේ ජීවිතේ ජීවේ දෙන වචන පරිහරණය කරන්නට ඒ තුළ අපි සුවපත් වෙනවා. ඒ වගේම සුවපත් වෙනවා විතරක් නෙමෙයි, අපේ ඒ සම්බන්ධතාව තුළ අපි තවත් තවත් ගැඹුරින් ගැඹුරට යනවා, දවසින් දවස ගැඹුරින් ගැඹුරට යනවා. අද දවසේදී, අද කාලේදී ගොඩක් වෙලාවට සිදුවෙන්නේ මොකද, සම්බන්ධතාවල් තියෙනවා. නමුත් අපි එන්න එන්න අපි ඒගොල්ලන්ව රිද්දන එක තමයි වැඩිපුරම අපේ අතින් සිදුවෙන්නේ. මොකද අපිට මතක නැහැ අපි කාටද කතා කරන්නේ, මොනවද කතා කරන්නේ, ඒ කතා කරන දේ අපි කොහොමද ප්‍රසන්ට් කරන්නේ, අනිත් කෙනාට දැනෙන ආකාරයට, හැඟීමක් දැනෙන ආකාරයට රිද්දන් නැතුව අපි කොහොමද කතා කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ දේ සඳහා අපිට ඇත්තටම රත්තරන් අම්මිතාති දේවපුතේ ශුදු ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය අවශ්‍යයි, උන්වහන්සේත් එක්ක බද්ධ වීම අවශ්‍යයි. ඉතින් උන්වහන්සේගෙන් අපි සන්නද්ධ වෙමු, සන්නද්ධ වෙලා උන්වහන්සේගෙන් අපි පිරෙමු, පිරිලා කියලා අපේ සම්බන්ධතාව තුළ, අපේ වචන හරහා, අපේ හැසිරීම හරහා, අපේ හදවත විවෘත කරලා උන්වහන්සේව අපේ අනිත් පැර දෙමු, ජීවත් කරවමු. එතකොට ඒ හැමෝම අපි හරහා සුවපත් වේවි. උන්වහන්සේගේ වරප්‍රසාදය මේ සඳහා අදත් හිටත් නොඩු අපිට ලැබෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුගෙන් පිහිට